AFIAP. It's such a prestigious title to win, and winning it as a young person is a bigger achievement. So she's one of those people who have taken Sri Lanka to the other level in terms of her recognition in photography. Not only that, while she achieved such great things in photography, she also topped her grade when it comes to her commerce stream island-wide, holding the second place, which is big achievements. Welcome. So tell me a little bit about your love for photography. So talking about me, I started my photography career in 2013 when I was in grade 8. So as a school photographer, I first entered an intern school competition. Like, it was a random event and I didn't know anything about photography at that time. And I just entered into that competition because one of my teachers told about that competition in the class. So I won the third place in that, in the school category from our school. And that's where I started my photography. Okay. Now tell me about this award that you won and what does it actually mean? Yeah, so AFIAP stands for Artist FIAP Award. And it is awarded by the Federation of International Art Photographers, where we have to participate in international competitions to win that award. So if I tell about the criteria of that award, you need to participate in FIAP approved competitions. That is competitions held under the patronage of FIAP. And you need to get 40 acceptances with 15 different photos in 8 countries. And you need to have 4 print acceptances in those 40 acceptances. So that's the criteria for FIAP. And what's special about me is I'm the youngest photographer in Sri Lanka to win that title. Okay. Now let's speak about recognition for it. මේ දිනපු ඉඳලා ඔයාගේ recognition පැත්තෙන් ගොඩක් හම්බුණාද? මම AFIAP එකට සුදුසුකම් සපුරන්න ගත්තේ මම පාසල් වයසේ ඉඳන්ම. 2018 වර්ෂයේ තමයි මට පළවෙනි අන්තර්ජාතික acceptance එක ලැබෙන්නේ මගේ ඡායාරූපයකට. ඒක හම්බෙන්නෙත් මට FIAP ribbon එකක් එක්ක ලක්සෙම්බර්ග් තරගාවලියකින්. එතකොට එතන ඉඳන් මේ international award එකේ ඉඳන්ම ඇත්තටම මට ගොඩක් recognition එකක් හම්බුණා. මොකද ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකකට ඡායාරූප ඉදිරිපත් කළා දිනනවා කියන්නේ ඇක්සෙප්ටන්ස් එකක් ගන්නවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි අපි ලෝකෙ වටේම ඉන්න ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් එක්ක තරඟ කළා එහෙම තමයි ඒ ඇක්සෙප්ටන්ස් ලබාගෙන ඒ අවෝඩ්ස් ලබාගෙන එතකොට ස්කෝලේ ළමයෙක් විදිහට ස්කෝහසල් යන ළමයෙක් විදිහට මට ඒ වගේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණ හින්දා ස්කෝලේ ඇතුලේ කට්ටිය ඒ රෙකග්නිෂන් එකක් තිබ්බා ඒ වගේම FIAP හම්බුණාට පස්සේ මට විවිධ වැඩසටහන් වලට සහ විවිධ පුවත්පත් වලිනුත් ආරාධනා ලැබුණා ආටිකල්ස් වලට. දැන් මේ කම්පිටිෂන් එකේ අපිට තියෙනවා ස්පෙෂල් කැටගරි ස්කූල් ලෙවල් එකේ ඉන්න කට්ටියට. ඕගෝ ඔයා කියන්නේ ඒ කට්ටියට ඇයි මේකේ කොහොමද හරි ජොයින් වෙන්න ඕනේ කියලා. මට කියන්න තියෙන්නේ අවස්ථාවක් අපිට ආයෙත් හම්බෙන්නේ නැහැ. Missed opportunity is the most expensive thing in the world. So ඒ ඔපචුනිටි එක අරගන්න ඒකේ උපරිම ප්‍රයෝජනේ අරගෙන මේ ලැබෙන ඔගලන්ට ස්කෝලේ යන අය හැටියට අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට ඒ අවස්ථා කිසිම දෙයක් මග අරින්න එපා. ඒ ඔක්කොම අවස්ථා අරගෙන ඒ ඔක්කොම තමන්ගේ දක්ෂතා එළි දක්ව ගන්න තැනක් කරගන්න. එතකොට මේ වගේ තරගාවලට සහභාගී වීම වලට අපිට සහභාගී වෙනකොට අපිට අපේ ෆොටෝස් ගැන අවබෝධයක් හම්බෙනවා. ගේම ස්කූල් කැටගරි එකක් වෙනම තියෙනකොට මං හිතන්නේ ස්කූල් ළමයි මොටිවේට් වෙනවා අපි තරංකයන් ස්කූල් පාසල් වල තරංකරුවන් එක්ක. ඒ වගේ thing මට කියන්න තියෙන මේ අවස්ථාව උපරිම ප්‍රයෝජනෙ ගන්න කියන්නේ. හරි. දැන් ඔයාගේ ෆේවරිට් කැටගරි එක මොකක්ද? මම ගත්තොත් මට ඇත්තටම එක කැටගරි එකක් නෑ. මං ගොඩක් ඒ කියන්නේ එක්ස්ප්ලෝර් කරන්න කැමති දේවල්. එතකොට මං සාමාන්‍යයෙන් ස්කූලේ තිබ්බ ඉවෙන්ට්ස් වල වුණත් ෆොටෝස් හොයාගෙන තියෙනවා. බට අර පළවෙනි FIAP අවෝඩ් එක හම්බුනේ අපි ස්කූලේ තිබ්බ ඉවෙන්ට් එකක ගත ෆොටෝ එකකට. එතකොට මං කියන්නේ ඕනම තැනක ෆොටෝ එකක් තියෙනවා. අපි ඒක දිහා බලන්න විතරයි අපිට ඒක පේන්න විතරයි ඕනේ. අනිත් එක ස්කූලේ ළමයින්ට කියන්න තියෙන්නේ කැමරා එකක් නැති වුණත් ෆෝන් එකකින් වුණත් try කරන්න පුළුවන්. ඒ ගන්න device එක නෙමෙයි වටින්නේ ඔයාලා දකින ෆ්‍රේම් එකයි වටින්නේ. හරි. ඔයාගේ ඔයාට මොකද ආසම්? Wildlife. ආසම කිව්වොත් wildlife ඇත්තට කැමතියි මොකද මං කොහොමදත් පරිසරයට ආදරේ හින්දා ඒ සතුන්ගේ ඉරියව් කුරුල්ලන්ට ඒවට මං කැමති හින්දා මං wildlife වලට පොඩ්ඩක් යනවා පොඩ්ඩක් කැමති. ඕල් රයිට්.
நீங்களும் நிசான் சொல்லி மாறி இங்கே வந்து உங்களோட ஸ்கூலில் இருக்கிறீங்கண்டா உங்களோட அப்ளிகேஷன்ஸ் எங்களுக்கு அனுப்புங்க. உங்களுக்கும் சான்சஸ் இருக்குது வின் பண்ணுறதுக்கு. ஸ்கூல் கேட்டகரின்ற ஒரு தனி கேட்டகரி இருக்குது. நீங்கள் வந்து ஒரு டிவைஸ் இல்லைன்னு பார்ப்பிட வேணாம், உங்களுக்கு ஒரு வடிவான ஒரு படம் எடுக்க இல்லைமட்டா கட்டாயம் உங்களோட என்ட்ரிஸ் அனுப்புங்க. உங்களுக்கும் சான்சஸ் இருக்குது வின் பண்ணுறதுக்கு. தேங்க்யூ ஃபார் பீங் அன் இன்ஸ்பிரேஷன். ஐ விஷ் யூ ஆல் தி வெரி பெஸ்ட் அண்ட் ஐ ஹோப் யூ டூ யோர் ஓன் எக்ஸிபிஷன் சூன்.